භාරතීපුරම් ගම්මානයේ නිරායුද්ධ සිවිල් වැසියන් 8 දෙනෙකු සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණේ 1998 වසරේ ජනවාරි 31 හෝ ඊට ආසන්න දිනකදී. ඒ වැළැක්වීමට පියවර නොගැනීම හා නීති විරෝධී රැස්වීමක සමාජිකින් ලෙස සිටිමින් මෙම වරද සිදු කර ඇති බවට විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලී මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුණා. මෙම නඩුව පසුගියදා විභාගයට ගත් අවස්ථාවේ දඬුවම් නියම කෙරුණේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ එවකට ස්ථානාධිපතිවරයා වූ පොලිස් පරීක්ෂක RM රණරාජා බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක GL සෝමරත්න, සැරේන් වරුන් වන චන්ද්‍රරත්න බණ්ඩාර, KM නිහාල් ප්‍රේමතිලක, R සෝමරත්න බණ්ඩාර මැදිවල යන නිලධාරීන්ටයි. තීන්දුව ප්‍රකාශයට පත් කරනවත් සමගම හිටපු ස්ථානාධිපතිවරයා සිහිසුන්ව ඇද වැටි අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.